වවුනියාවේ තමා රැකියාව කරේ. වවුනියාවේ ඔව්, ඊට පස්සේ මේ බිම් බෝම්බ එකට අහුණා. ඊට පස්සේ දැන් මේ තත්ත්වේ ඉන්නවා. එතකොට සංගීතය කොහොමද සම්බන්ධ වෙන්නේ? සංගීතේ ඉස්සෙල්ලාම නිකන් අහලා කියන්න හුරු වුණා. සැක්සෆෝන් ප්ලේ කරනවද? ඔව්. අද ගෙනාවේනේ? ගෙනාවා. ඈත රන් විමන් තුලින් පාට සීලයෙන් සැදී, ඈත රන් විමන් තුලින් පාට සීලයෙන් සැදී, මුදු හීත හිම මුදුන් අතරින් එබි බලනවා. මිලුවින්නේ හාසිටන් ඇතලෝකයෙන් නැවිත්, මිලුවින්නේ හාසිටන් ඇතලෝකයෙන් නැවිත්, මුදු නීල පීතලෝහිත පෑ ඇත දිලෙනවා. ඔබතුමාගේ මුහුණේ මම මේ අහන එක වැරදිද දන්නේ? මම හිනාවක් දැක්කේ නෑ. ඔය හිනාවන්නේ? ඔය හිනාවන්නේ? මම සාමාන්‍ය ආදරය ගැන අහන එක්කනේ. කොහොමද යුද්ධය සහ ආදරය අතර කොහොම සම්බන්ධයද තිබ්බේ? එකම එකයි. යුද්ධ කරත් බයෙන් ඉන්න ඕනේ, ආදරය කරන්න බයෙන් පුතෙක් ඉන්නවා අවුරුදු 4ක. ප්‍යාසය ඔයගොල්ලොන්ට එක්කින් ඇත්තට. මොකද අපි කලුණුත් කිව්වා අපි මේ හුස්ම ගන්න ඔයගොල්ලෝ නිසා. මම ඉපදුනේ පෙරදෙනේ, මගේ ගම උපංගම දන්තුරේ වෙන්නේ. මගේ ගම ඇත්තටම කිව්වොත් හරිම සුන්දරයි. අපිට ඉස්කෝලේ තිබුණේ අපේ ගෙට පිටිපස්සෙම. ඉස්සරහා ලොකු වෙල්යායක් තිබුණා. එතකොට ගෙට ඉස්සරහා කමතක් තිබුණා. දැන් අද කාලේ ඇත්තට මේ දේවල් නැහැ. ඉස්කෝලේ ඇරෙන්නත් කලින් කොහොම හරි ගෙදර එනවා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ අපි එහෙන් අයින් වෙලා ආවා. ඇත්තටම නාරම්මල කියන තැනත් බොහොම සුන්දර ගම්මානයක්. ඒකත් හොඳයි. අපේ තාත්තා ඊට පස්සේ නැති වුණා. පස්සේ අම්මත් එක්ක එහෙ දිගටම ජීවත් වුණා අමිකට එන තාක්ම. ගොඩක් අපේ මගේ එකටම හිටපු යාළුවා පහුව දවදේ නැති වුණා. දකුණු අත පැත්තේ හිටපු අපි දෙන්න එකට කෑවේ බීවේ එකට හිටියේ. එතකොට අපිත් එක ට්‍රේනිං කරපු මගේ යාළුව බැජ්ජගේ අය දැන් මේ වෙනකොට මං හිතන්නේ බැජ්ජගේ මිතුරුලා ඉන්නේ බොහෝම තුවාල නොලබපු 5-6 දෙනෙක් විතරයි. අපි වවුනියාවේ කල්මඩෝල තමයි සේවය කරේ. කොහොම හරි 8 දෙනෙක් කොහොම අමාරුවෙන් බිම් බෝම්බ ගලවගෙන කැලේ මැද්දෙන් ඒක එල්ටීටීගේ බංකර් වලට ලං වුණා. ලං වුණාට පස්සේ ලංග ලබන්නට කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ අපි ඒ බංකර් සෝදිසි කරන්න ගත්තා. ඒ සෝදිසි කරන්න ගන්න වෙලාවේදී ඒ සෝදිසි කිරීම වලට අටවලා තිබිච්ච එකක් තමයි මට මේ පෑගුණේ දකුණු කකුලට. ඉතින් ඒකෙන් මගේ දකුණු කකුල අහිමි වුණා. ඒකට තමයි මගේ ඇස් දෙකයි වම් අතේ පොඩි පොඩි තුවාල සිදුවීම් තියෙනවා. ඒ දේවල් වෙලා තියෙනවා. මං හිතුවේ ඇත්තටම ජීවිතේ මෙතනින්ම ඉවර වෙයි, සදහට මැඳේ ඉන්න වෙයි කියලා. නෑ, ඇත්තටම එහෙමුන් නැහැ. මගේ බිරිඳ කතෝලිකෙක් කෙනෙක්. ඒ රණවීර සෙන් ඉන්නකොට තමයි මට හම්බුනේ. අවුරුදු 4ක පුතෙක් ඉන්නවා. දැන් අදත් උදේනකොට බලලා ආවේ. ඇත්තටම සියත වොයිස් ඔෆ් ඒෂියා කියන්නේ හොඳ වැඩසටහනක්. ඉතින් බොහොම හොඳයි. ඇත්තටම ගම්වල එතකොට සින්දු කියන්න ආසා මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ දක්ෂතාවයේ තියෙන ඒ අයට අත්වලක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ගොඩාක්ම වටින දේ. මම ඇත්තට මේක මට මේ සැක්සෆෝන් ගහන එක මට නිකන් කියලා දුන්නේ මගේ මාස්ටර්. ඒ වගේම මමත් හිතනවා ඉස්සරහට මේක නිකන් ඕන කෙනෙකුට අපේ දිශාබාහිත කෙනෙකුට ගන්නන්න ඒ වගේ දෙයකට.